තවත් මාමා කෙනෙක් හිටියා. ඒ මාමා තාමත් තන ජීවත්ව එම්ජී පෙරරා කියලා. ඒ මාමා සංගීතඥයා. එයා බොහෝ විනෝදින් ඔය සංගීතය කරනවා. හැබැයි අර අර જાතිය නෙමෙයි. වැදගත් විදියට. ඉතින් ඒ මාමාගේ ටිමුන සර්බිනාවක ගහගෙන ඉතින් ටික ටික මාව කරගෙන ගියා. ඉතින් අර ලැජ්ජා බය කියන දෙකක් තියෙනවනේ. ඕවා ගරු කරන දෙමෝපියන්ට පුළුවන් කමක් නැහැ දරුවන් අර පාරේ යනවා දකින්න කැමති නැහැ. අන්න ඒ නිසා යෝ සංගීතයට ළමයින් යොමු වෙනවට අකමැති වුණේ. ඉතින් ඒ මොකද ඒ වගේ තත්ත්වයක් අපේ ලංකාවේ තිබුණා. ඉතින් මතුවමනා කළේ මම මුලින් කිව්වා වගේ ඒ තත්ත්වය අපේ සංගීතේ නැති කිරීම. ඒකේ වැදගත් තත්ත්වයක් තියෙන. ඒකට තමයි මම මේ ක්‍රමය හොයාගත්තේ. මේ ඔස්සේ ගියේ. මම හිතන්නේ ඒ කාරණේ පැහැදිලි කියලා. එතකොට ඒ අනුව දැන් සුනිල් තදේට විරුද්ධ වෙන්නේ නැහැ. සුනිල්ගේ දුව පුතුන් කෙනෙක් සංගීතය ගැන උනන්දුවක් දැක්වුවොත්. සත්‍යකින්ම නැහැ මෙහෙමයි. මානයින් ඒක කල්පනා කළේ මෙහෙමයි. මම කල්පනාත් තිබුණේ නැහැ මගේ දරුවන් සංගීතඥයෙක් කරන්න. ඒකෙන් ජීවත් වෙන්න ආරින්න නම් මම කවදාත් කියන්නේ ඔය බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දැනගත්තා මේගොල්ලන්ව බැරලා සංගීතෙන් ජීවත් වෙන්න මම කියන්නේ මම පෑදුවොත් මට වෙච්ච එකේ අනිත් එකයි ඒගොල්ලන්ට වෙන්නේ. මම මේ සංගීතයට අත ගහලා මම අන්තිම දුක් විඳ මිනිහෙක්. කණ්ඩ පුළුවන් බට ඔක්කොම කෑ අනිත් කියන්නේ මම මේ ගොනිදේට ඇවිදින් 946 දී ආවා ඇවිදින් මං අවුරුදු පහක් කරනකොට එතකොට සංගීතයේහි අමුත්තක් ඇති කළා. එතකොට මෙහි තිබුණු සංගීතය කියන්නේ ශාස්ත්‍රීය සංගීතයේ ඉන්දියා සුන්දස්ථානි ක්‍රමයේ ඒ ක්‍රමයට තැනක් නැතුව ගියා. එතකොට එක්තරා පිරිසක් කියන්නේ මායක වෛර වැඳගත්තා. ඒවන්ට උමනා කළා මාව මේකෙන් ඈත් කරන්න. ඉතින් ඒකට තෝරාගත්ත ක්‍රමය තමයි රතන්ජන්කර් පරීක්ෂණය. ඒ පරීක්ෂණය කරන්න ලෑස්තිනකොට මම පත්තර වලින් කියයි හිටියා එහෙම කෙනෙක් ඉන්නන්න එපා ඔය වැඩේ මෙහෙ කරන්න පුළුවන්. ඉතින් මම කියයි හිටියා මේ හැම දෙයක් කළොත් එහෙම ලංකාවේ එහෙම පිටීම මේ මොන යම් දැන් හැදගෙන එන පොඩ්ඩක් නැති වෙනවා. නැවත හින්දුස්ථානීය රජ කරන්න පටන් ගන්නවා. නමුත් ඒගොල්ලෝ ඇහුවේ නැහැ. නීතියක් පැනෙව්වා. එහෙම පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයට යම් කිසි කෙනෙක් නැවත යාව ශිල්පියෙකු වශයෙන් ඉඳගන්නේ අස් කරනවා කියන නීතියක් පැනෙව්වා. ඒ වගේම මම 951 දී ඒ පරීක්ෂණයට ගියේ නැහැ. ඒ නීති අනුව මා අස් කළා. එතකොට අවුරුදු 15ක් 967 වෙනතෙක් මට අයින් වෙලා ඉන්න වුණා. 967 දී මම නැවත ආයෙ මෙහාට. එහෙනම් එයින් පස්සේ මම අර නවත්තපු තැන ඉඳලා එයින් ඉදිරියට යන්නේ කොහොමද කියලා 967 දී 68 දී මම පෙන්නුවා. දේශීය ක්‍රමයකට බහින්නේ කොහොමද කියලා. ඉතින් මගේ අරමුණ මේකයි. දැන් මා එක්තරා පාරක් තෝරගෙන ඒ ඔස්සේ ගිහින් තියෙනවා. මේ දක්වා මට පේනවා ඒක සාර්ථකයි කියලා. දැන් එයින් එහාට මායා යුතුයි. ඉතින් මම බලාපොරොත්තු තියෙනවා ඒක නැවතත් ඒ විදිහට ඉදිරියට කරගෙන යාමට. මම හිතන්නේ අවසාන වාක්‍ය සුනිල් තාම ප්‍රශංසනීය අපිටත් ඒක සතුටුදායකයි. ඒ නිසා මේ ඉදිරියට අපි බලමු සුනිල් ඒ කටයුතු කරන්නේ කොහොමද. සත්‍යකින්ම එසේ විය යුතුයි නේ. 946 ඉඳලා මං ගුවන්විදුලියේ වැඩ කරනවා. එතකොට ඒ කාලේදී තිබුණේ අර ගුවන්විදුලි ඒවකට තිබුණේ කොටාර රෝඩ් එකේ කාමර දෙකක් තිබුණා. ඔය කාමර දෙක ඇතුලේ තමයි ශිල්පීන්, එතකොට වාදක මණ්ඩලය, එතකොට ප්‍රකාශකයා හැම දෙයක්ම තිබුණේ ඒ කාමරය ඇතුලේ. ඉතින් ඔය වෙලාවට බැරලා ඔය අහස යාත්‍රාකාරිය ගියොත් එහෙම අපේ වැඩසටහන අරගත් වෙනවා. මේක ඇතුළට එහෙම තත්ත්වයක් තිබුණේ. එතකොට ඒ කාලේ තිබුණු ලොකුම අපහසුව මේකයි. වාදක මණ්ඩලයක් තිබුණේ නැහැ. වාදක මණ්ඩලයේ අපි හැගෙන යන්න ඕනේ. ඒ ලොකු ප්‍රශ්නයක් මේකට උමනා කරන වයලට කියන්නේ වයලින් කාර්යයක්, එතකොට ගිටාර් කාර්යයක්, තබ්ලා කාර්යයක් ගන්න ගියාම ඉතින් ඒගොල්ලන් ගියවල වලට ගිහින් ඉතින් ඒගොල්ලන් ඇදගෙන වගේ මෙතෙන්ට එන්න ඕනේ. එතන සමහරලාට අපිත් කොහොම හරි ඒ දවස්වල මේ වැඩසටහන් කරනකොට 8 දෙනෙක් 10 දෙනෙක් වගේ ඇතුව කලා වාදකින්. ඉතින් මට ඒ කාලේ ලැබුණා ඉහළම ගණන රුපියල් 90ක්. හැම දෙයකටම
ඒ රුපියල් 90න් මම ශිල්පියෙකුගෙන් කීයක් ගන්නවනේ ඒකටත් මං ගෙවන්න ඕනේ ඈ යටි ගන්න ඕනේ එතකොට වාදක මණ්ඩලයට ඔක්කොන්ටමත් මං ගෙවන්න ඕනේ ඈ ඇත්ත වශයෙන් කියනවා ඒ කාලේ මට කිසි දෙයක් නැහැ ප්‍රෝග්‍රෑම් එක දැන් තත්ත්වය ඒ තත්ත්වය බැලුවාම ආශ්‍රය පුළුවන් වෙනසක් නැති වුණේ දැන් කුටිම කියන්නේ දැන් ඉන්න ශිල්පීන්ට කරදරයක් ඔත් ඇත්තෙම නැහැ එච්චරයි කියන්න තියෙන්නේ හැම පහසුකමක්ම මේ පහසුකමක්ම මේගොල්ලන්ට තියෙනවා. ඒ කාලේ ඒක තිබුණෙම නැහැ. ඒක තමයි ලොකු වෙනස. දේශාභිමාන ගීත වගේ ඒ ගීත ගැන සුනිල්ගේ අදහස කොහොමද? ඒක නම් මම හිතන්නේ මට ඒ හැඟීම ආවේ කුමාරතුංග මහත්තයාගෙන්. මම ඉතාම ගරු කරනවා කුමාරතුංග මහත්මයාට. කුමාරතුංග මහත්මයා මම ආශ්‍රය කරලා නැහැ. මම දවස් හතක් කතා කරලා තියෙනවා ඒකමයි. නමුත් ඒ මහත්මයාගේ පොත් කියෙව්වහම පුදුමාකාර හැඟීමක් ආවා. ඒ කියන්නේ ගී හැම දෙයක්ම ලියලා තියෙන්නේ හැම පිටින් ඇතුළු කියන්නේ හදවතෙන් ලියලා තියෙන්නේ. ඒක දැක්කහම මම හැම පිටින්ම ඇදී ගියා කුමාරතුංග මහත්මයාට. ඉතින් මම එතෙක් කියන්නේ කුමාරතුංග මහත්මයාගේ පොත්වලට වැඩිලා තිබුණා දැක්කුවේ නැහැ. නමුත් මේ අර ඔය ගී දැක්කහම මම කල්පනා කළා මේක තමයි අපට උමනා කරන මේ වෙලාවට උමනා කරන මඟ. කියලා මං ඒ ඔස්සේ ගියා. ඉතින් ඒ කුමාරතුංග මහත්මයාගේ ඔය හෙලරණ ගීය එතකොට ඔය ඉදිරියට මෙයව් ඔය වගේ ගී තියානවා. ඔය හැම එකක් ඒකටම තනු දාලා ඉවරලා. එක්කම මම හිතන්නේ මිනිසුන් තා ආදරෙන් පිළිගත්තා. ඉතින් ඒගොල්ලන් ඒ ලැබදී ඔය තියෙන අඩු වාදනේ අඩුපාඩු යා ගැන මම හිතන්නේ ඒ තරම් කතා කරලේ නැහැ. ඉතින් දැන් අනිත් එක මේ දැන් තටි ගත කරන ගී එකත් ඒ කාලයේ තටිගත කරපු ගීවලත් ලොකු පරතරයක් තියෙනවා. ප්‍රධාන හේතුව මේකයි. ඒ කාලයේ ඔය ටේප් රෙකෝඩර්ස් කියන යාති තිබුණේ නැහැ. ඒතකොට අපිට තිබුණේ තැටිය තියෙනවා එකපාරටම තැටියට කපන්නේ. අපි ගහන්නේ තැටිය. එහෙම තත්ත්වයක්. ආයෙත් මේ කියන්නේ දෙසරයක් කරන්න බෑ. දැන් නම් අපිට පුළුවන් ටේප් එක වුණා නම් දහසරයක් හරි කරලා හොඳ මේක ගන්න. ඉස්සර කළා නම් එච්චරයි. මට කියන්න ආරම්භ කරන මම කවදාවත් තැටිය නරක් කළේ නැහැ. ආදුරු නදී ගීතය ගැන සිරිල්ගේ අදහස කොහොමද? ඒ ගී රචනා කළේ මම නෙමෙයි. ඒ ගී රචනා කරලා තියෙන හ්‍යුබ දිසානායක. හ්‍යුබ දිසානායක පෙම් ගී රචනාව අතින් අන්තිම වෙල මිනිස්සෙක්. ඉතින් මම ඒ වගේම ඉන්නවා දේශාභිමාන ගී රචනා කරනවා නම් හරිසෙන් අබුදු. ඒ වගේ මට උමනා කරන ගීය මම හොයාගෙන යනවා එයාගෙන් ඒ වැඩේ කරවා ගන්න. ඉතින් යුබදසනායකට ගී රචනා හවලිතිය ගියක් මට ඕනේ කියලා කිව්වම එයා ඒක දෙනවා ඉතාලම අගේට. ඈ මම ඉතින් එයාට ඒ වගේම සැලකුවා. ඒ කාලේ රුපියල් 50ක් කියන එක මම හිතන්නේ ලොකු මුදලක්. මම ගියල් තියන රුපියල් 50 ගන්න ගියකට මගේ අතින්. ඒ කාලේ. මම හිතන්නේ කිසිම කෙනෙක් ගියල් නැහැ රුපියල් 50ක් ශිල්පියෙකුට. අන්තිම වෙලින් රුපියල් 5යි. නමුත් මම ඒ කාලේ ගිය රුපියල් 50ක්. නැති මං ගෙවි. සුනිල් එදා සහ අද තත්ත්වය එකට සසඳලකට මොකද්ද ඔබට කියන්න තියෙන්නේ? ඒ කාලේ අපිට කරන්න පුළුවන් දේ කළා. මම හිතන්නේ අපිට ආපහු යන්න පුළුවන් කියලා. දැන් අපි එක්තරා තැනකට දැන් ඉති ඉන්නවා. ඒතර ලෝකේ ගමන් කරනවා නෙමෙයි. දැන් ඉන්නවා ඒ හරිය කරන්න වෙනම කට්ටියක්. දැන් ওই විතරත් නෑක වගේ අය ඉන්නව නෙමෙයි. ඒගොල්ලන්ගේ යුගය දැන් ඇවිත් තියෙන්නේ. ඒ තැනට මට කවදාවත් නැවත එන්න හම්බෙන්නේ නෑ. මම ඒ කාලේ පැනලා. මේ මම ප්‍රාර්ථනා කරනවා අපි ඒ කාලේ මේ රටේ තිබුණු කටුවකුල් එලි කරලා පාරවල් දාලා කොහොම වුණා කරන පරිසරය සකස් කරලා තියෙන්නේ. අපි මොකක් දුක් ඉන්නේ ඒකට. ඉතින් දැන් තියෙන්නේ මේ ඉන්න ශිල්පීන් පුලුවන්තරම් උත්සාහයෙන් මෙතන ඉඳලා ඒ හරිය හොඳ ආකාර කරගෙන යන එකයි. ගායනින් නැත්නම් සංගීතයෙන් පුළුවන්ද ජනතාව අවදි කරන්න නැත්නම් පුබුදු කරවන්න? ඔතෙන්දී ටිකක් ගැටලුවක් තියෙනවානේ. සාමාන්‍ය මිනිහෙකු පුබුදු කිරීමට නම් අපි මොනවා ගායනය කළත් හරිනේ. ඒ කියන්නේ කොටිම අපි ගමු ඔය පෘතුගීසි කාරෙන් අහම් වෙච්ච බයිලාව ගමුකෝ. ඉතින් ඒකමමදි නේද? ඒ ජාතියමමදි. ඒකින් වෙන්නේ මොකද්ද? කොටිම කියන්නේ ඔය අපේ ගමේ ගොඩේ තැන් වලට ගියාම කොල්ලෝ ටික දෙනෙක් වල්ලා ගත්තාම උන් කරන අපරණ ආගයට උන් සංගීතයේ මම පොල් කට්ටක් ගත්තාම නැත්නම් රබණක් ගත්තාම අපි වරදයි. මම හිතන්නේ
ඒයතින් ගත්තහම ඒක අපට කියන්නේ සීමාවක් වශයෙන් ගන්න බෑ. අපේ කලාව එක්කම තියෙනවා නේද මේ අපේ මේක අපේ කියලා පෙන්වීම සත්‍යයක් තියෙනවා ඈ යම්කිසි දෙයක් තියෙනවා නේ. ඒ කියන්නේ සංස්කෘතිය ඇති වගේ නේ. මේ අපේ ඌරුව දේශීය ඌරුව එහෙම දෙයක් තියෙනවා. කොටිම කියන්නේ දැන් ඔය ඉන්දියාව. එතකොට නොයෙක් රටවල් තියෙනවා. ඉන්දියාවේ තියෙනවා දකුණු ඉන්දියාව. එතකොට බංගාලයේ ඔය හැම රටකම ඒ ප්‍රදේශයකම තියෙන සංගීතයේ යම්කිසි වෙනසක් තියෙනවා. ඒ වගේම ලංකාවේ සංගීතයේ කරන කොටත් අර හැම දෙයකින්ම කැපිලා අපේ කියන දෙයක් පේනවා නේද? දැන් මේ දක්වා හමාරලාට ඒක හරියා කරන කැපී පේනද අපේ යටි උනේ නැහැ කියලා මම හිතනවා. නමුත් මේ ඉස්සරහට වෙන්න ඕනේ ටික ටික හරියට කියලා තියෙනවා. නමුත් අපේ පරමාර්ථයේ යුත්තේ ඔය කැපිලා ලාංකික සිංහල ගතිය කැපිලා පේන සංගීතයක් අපට ඇති වීමයි. තේරුණාද? ඒකෙන් තමයි අර අපි මිනිසුන්ව පුබුදුර කිරීමට යනවා නම් එයි જાතිය යන්න ඕනේ. ලංකාවේම සංගීතයක් සකස් කරනවා නම් දේශීය සංගීතයක් ආභාෂයට ගෙන කරනවාද එහෙම නැත්නම් විදේශ සංගීතයක් ආභාෂයට ගෙන කරනවාද කියන ප්‍රශ්නෙට සුනිල්ගේ පිළිතුර මොකක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. පිටරට දැන් අපි මේ අපේ සංගීතය දිනු කිරීමට අපි දැන් ගන්න හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයනේ. හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතයෙන් අපිට ගන්න තියෙන එක දෙයක් පමණයි. සුළු දෙයක්. ඒ කියන්නේ අපේ සංගීතයට උවමනා කරන කියන්නේ සංගීතයේ දැන් වාදනය කරනකොට ස්වර තියෙනවා නේද තාල තියෙනවා ඔය පොඩ්ඩ පමණයි අපි ගන්න ඕනේ. එයින් එහාට ගියොත් අපි වෙනස් වෙනවා. හේතුව මේකයි. හින්දුස්ථානි ශාස්ත්‍රීය සංගීතය කියන එක අවුරුදු 2500කටත් වඩා කාලයක් තිස්සේ හැඩගැහුණු දෙයක්. ඒ කාලේදී අපේ ලංකාවේ මොකද්ද අපේ සංගීතය යට කිරීමයි. ඒ එක්කම ඒ වෙලාවේදී අනිත් පැත්ත නැග්ග ඉන්දියාවේ තියෙන මේ මුස්ලිම් එතකොට හින්දු වගේ ආගම් නිසා ඒක පුළුවන් තරම් දියුණුනා සංගීතයේ. ඉතින් ඒ 2530 හැලෙහුණු සංගීතයේ ඉන්දියාවේ සංගීතයේ දැන් ඒගොල්ලන්ගේ කියලා කියන්න පුළුවන් ඉතාම හොඳ තත්ත්වයකටයි තියෙනවා. ඒකෙන් දැන් අපේ අඩුපාඩුකම් සම්පූර්ණ කරගැනීමට උවමනා කරන කොටහපමණක් අරගෙන ඉවරලා අපි ඒක මාතු ගන්නන්න ඕනේ. අපේ කායයක දිනු කිරීමට උත්සාහ ගන්න ඕනේ. නමුත් අපේ දේ කැපිලා පේන්න ඕනේ. අපේ දේ යමක් තියෙනවා මෙහෙත් තියෙනවා. ඒ ටික අරගෙන ඉවරලා අපි තව යමක් අපට ගැලපෙන දේ එකතු කරලා ඉවරලා අපේ දෙයක් නිර්මාණය කරන්න ඕනේ. මම හිතන්නේ දැන් ඉන්න තත්ියේ හැරිලා අවුරුදු 10ක් යන ඉස්සෙල්ලා අපේ සංගීතයක් ඇති වෙයි. මට පේන හැටියෙන්. ඒ කියන්නේ අපි මේ දක්වා දැන් මේ ಸ್ವಲ್ಪ කාලය තුල දැනුත් තියෙනවා අපට අපේ කියන්න පුළුවන් තත්ත්වයක සංගීතයක්. ඒක තවත් උපදාලා අපි හරි අස ගන්න ඕනේ. අම්බලමේ පින වලං කදක් ගින ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින අම්බලමේ පින වලං කදක් ගින ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින හොඳ මනෙවුම් වලං පන්සල ළඟ පොලේ අපට ගෙනත් දියන් ගන්න ගන්න ගනි හොඳ මනෙවුම් වලං පන්සල ළඟ පොලේ අපට ගෙනත් දියන් ගන්න ගන්න ගනි අම්බලමේ පින වලං කඩක් ගෙන එන ඒක බිඳපු ගොණ ගොණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩක් ගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින අපේ ගමේ වලං කලන තුරුණු ලියන් අතින් ඇදෙන නැවුම් වලං අගේ බුලං අපේ ගමේ වලං කලන තුරුණු ලියන් අතින් ඇදෙන නැවුම් වලං අගේ බුලං අම්බලමේ පින පින වලං කඩක් ගෙන එන ඒක බිඳපු ගොණ ගොණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩක් ගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන හින වරමාගේ ගුණ බැදගත්තා පින කද මුල්ලට වුණා පිනාට හරි හින වරමාගේ ගුණ බැදගත්තා පින කද මුල්ලට වුණා පිනාට හරි හින අම්බලමේ පින පින වලං කඩක් ගෙන එන ඒ බිඳපු ගුණ ගුණ උඩ පැන පැන හින හින අම්බලමේ පින වලං කඩක් ගෙන ඒක බිඳපු ගොණ උඩ පැන පැන
balan balan gina